සුබ දවසක් වේවා ආදරම්මේ තාත්‍ය පුතේ දුවේ. සුබ දවසක් වේවයි කියලා කියන්න නම් එච්චර අමාරුවක් නැහැ. හැබැයි ඒක සුබද කියලා අහන්නට ඕනේ ඔබේ පෞද්ගලික ජීවිතයට. ගුඩ් මෝනින් කියන අය කොච්චර ඉන්නවද? ගුඩ් නයිට් කියන අය කොච්චර ඉන්නවද? මේ දැන් අනිත් අයට දැන් කටපාඩමට දැන් මේ ගුඩ් මෝනින්, ගුඩ් ඊවනින්, ගුඩ් නයිට් කිව්වට සමහර වෙලාවට මේ පෞද්ගලික ජීවිතය ඇතුලේ විඳවෙනවා. උදෑසන නැගිටින්නේ මේ මොහොතේදී ගුඩ් වෙලා නැමේ, නින්දට යන්නේ ගුඩ් වෙලා නැමේ. එතකොට දැන් අපිට තියෙනවා කර්කශක අත්දැකීම් ගොඩක්. ඒ නිසා රත්තරන්නම් මේ තාත්‍ය පුතේ දුවේ, කර්කශක අත්දැකීම කියන දේ ජීවිතෙන්, ඔබේ මගේ ජීවිතෙන් පහ වෙන්නට ඕනේ. ඒ නිසායි ගොඩක් අය කියන්නේ මට ශාන්තියක් ඕනේ කියලා. පීස්ෆුල් මයින්ඩ් එකක් ඕනේ, මේ ශාන්ති සිතක් ඕනේ. මේ ශාන්ත සිතක්, පීස්ෆුල් මයින්ඩ් එකක් ඉබේට පහළ වෙන්නේ නැහැ. ඒක පහළ වෙන්න නම් කාර්ය ඔබ තුළ ලොකු ආසාවක් තියෙන්නට ඕනේ, උනන්දුවක් තියෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය කරන දේවල් ඉක්මනටම කරගන්න ඕනේ. ඒ නිසා තමයි රත්න නම් මේ තාත්‍ය පුතේ දුවේ මේ වගේ ලස්සන පරිසරයකට ආපුවාම ඔබේ සිත ඇතුලේ තිබෙනා වූ වේදනාත්මක ගතිය චුට්ටක් අඩු වෙලා යනවා. ඔබ දැන් මෙතනට එනවා විතරක් නෙමෙයි, ඔබ මෙහෙම අද්දෙක දික්කරුත් කාර්ය මේ අද්දෙකට ලොකු බලයක් හම්බ වෙනවා. ඒ බලය හම්බුණාට පස්සේ ඔබ මේ අද්දෙක ඔබේ ජීවිතේ පපුවට තියාගන්නට ඕනේ. අපි මේ මොහොතේදී ජේසු පිහිටයි කියලා ඕනම කෙනෙකුට කියනවා. හැබැයි ජේසු පිහිටයි කියලා ඉවර වෙලා ඒ අද්දෙක අපි පපුවට කවදාක්වත් තියාගන්නේ නැහැ. ඒ පිහිට මට ලැබෙන්න ඕනයි කියලා මම හිතන්නේ නැහැ. ඒස ඔබ පතන දේ නැවත වතාවක් ඔබේ ජීවිතයටත් ලැබෙනවා. ඒ නිසා ඔබගේ ජීවිතෙන් ඔබ කාට හරි කිව්වොත් කාර්ය හෙන ගහන්නට ඕනේ, මේ මොහොත නැත්තට නැති වෙලා යන්න ඕනේ කියලා ඒ දේත් ඔබේ ජීවිතයට ඇති වෙනවා. ඒ නිසා තමයි කේන්තියෙන් ඉන්න ඉන්න මොකද වෙන්නේ, ඔබේ ජීවිතයේ පරණ ලක් බවට පත් වෙලා දිරලා යන්න පටන් ගන්නවා. ඒ නිසා කේන්තිය කියන දේ රත්තරන්නම් මේ තාත්‍ය පුතේ දුවේ මේ මොහොතේදී අපි පෙන්නලා ඉවර වෙලා සමහර සන්තෝෂ වෙනවා. මට අයිතියක් තියෙනවා කෑ ගන්න, මට අයිතියක් තියෙනවා බනින්න, මට අයිතියක් තියෙනවා සණ්ඩු කරන්න, මට අයිතියක් තියෙනවායි කියලා තමයි මේ ඔක්කොම කරන්නේ. හැබැයි නොදන්නා මොහොතක, නොදන්නා වෙලාවක, නොදන්නා ආකාරයකට ඔබේ ජීවිතයේ ඇතුළට ආපස්සට ඒ හැම දෙයක්ම ඇත්තක් බවට පත් වෙනවා. ඒ නිසා දැන් ඔබ ගොඩනගාගෙන යන මේ ජීවිතය ටික කාලයක් යද්දී කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට හිතන පතන දේවල් එකක්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ නුරුස්සන ගතිය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා ජීවිතය කියන්නේ හරිම සුන්දර එකක්. හැබැයි මේ ජීවිතයේ සුන්දරත්වයේ භුක්ති විඳලා ශාන්ති සිතක් ඇති කරගත්තොත් ඒ සෑම කෙනෙකුටම වරප්‍රසාදයක් හම්බ වෙනවා අම්මේ තාත්‍ය පුතේ දුවේ. ඒ නිසා ඔබත්ම ජීවත් වෙන්න යන්නේ පොඩි කාලයක්නේ මේ පොළොවතලේ. මේ ජීවත් වෙන කෙටි කාලය තුළ ඔබට ප්‍රයෝජනයක් ඔබ වෙලා අනිත් කෙනාට ප්‍රයෝජනයක් වෙනවා නම් තමයි ඔබට දෙවියන් වහන්සේට ප්‍රසන්න, මිනිසුන්ට ප්‍රසන්න දිවි පෙවතක් ඔබට ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මං හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා, ජීවිතයේ මේ මොහොතේදී වේදනාවයි දුකයි කියන දේ අයිති කරගෙන ජීවත් වෙනවට වඩා දුක නැමැති වස්ත්‍රය අහකලාලා දෙවියන් වහන්සේගේ ඒ ශෝභනකම ඇඟලා ගන්න. ඒ නිසා පීඩනය කියන දේ ඔබේ ජීවිතය ඇතුලේ රඳව ගන්න එපා. කරදරය කියන දෙයට ජීවත් වෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා මේ හැම දෙයක්ම ඔබේ ජීවිතෙන් ගසලා අයින් කළා දාලා ඔබ හැම වෙලාවෙම කියන්න, මගේ ජීවිතේට අරුතක් තියෙනවා, මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවා, මගේ ජීවිතේ සාර්ථකයි. ඒ නිසා මා ජීවත් වෙන විදිය අනුව මං හිතන පතන දේවල් ඔක්කොම මටත් හරියනවා, මම ඉන්න භූමියටත් හරියනවා, මා කතා බහ කරන හැම කෙනෙකුටත් හරියනවායි කියන ඒ විශ්වාසය ඔබ තුළ ජනිත වුණොත් එදැන් පස්සේ ඔබගේ ජීවිතේ නිකම්ම නිකං අප්‍රාණික මලානික ජීවිතයක් නෙමෙයි. එදායෙන් පස්සේ ඔබේ ජීවිතයේ රත්රනම් මේ තාත්‍ය පුතේ දුවේ ඵල දරන, ඔබගේ ජීවිතෙන් ශක්තියක් ගලාගෙන එන වාසනාවන්ත ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට එවැනි ජීවිත ක්‍රමවේදයක් ලැබෙන්නයි කියලා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.